අපි පොඩි ප්‍රවිෂ්ටයක් එක්ක යමු පුතේ අද දැන් අපි session එක පටන් ගන්නෙ ඉන හීලින් එක මම ඒක මොකද්ද කියලා කියා දෙන්නම් ඊට කලින් අපි දැන් වෙන මූඩ් එකක ඉන්නේ අර හරි මූඩ් එකකට එන්න පුංචි ගීතිකාවක් එක්ක අපි ice break එකක් කියලා කියන්නේ ඒ මූඩ් එකට ඇතුල් වෙනවා කියන අත්දැකීම අපි ඒක එකට අපි ප්‍රවිෂ්ට වෙමු අපි හැමෝම නැගිටිමු පුතේ ප්‍රශංසා වේවා Hallelujah. Aye, Hallelujah. Prashansa veva. Mage adara puthe, dan me velawa nikan nagala yana ekak onna ne. Na full baila wage ekak dan ipa ne. Oneda? Ehema de one. Ah nan ehema nan denna. Hari. Hari. Ehema nan ehemai, mehema nan mehemai. Dan api Bible e katha karagena awa addakimat ekak puthe menna mehema ekakuth apita thiyena. මට හොඳට වාගේ මතකයි මේ වගේ දේවල් ලියලා පාදව තහනම් කරලා තියෙනවා දැන් ඒව පිළිගත්තට ඒ උනට මේවා පූජාවල කියන්න බෑ නමුත් exactly බයිබලේ වචනත් එක්කයි මේ අත්දැකීම තියෙන්නේ අපුඩි ගන්න පසුපසෙන් නැවගත් හමුදා සේනා ඉදිරිය රළ පෙළ ගැටෙනා පාළු කරේමා තනි වී සිටිනා විය දැනුනා කුමක් කරමුද නොදැනා පාළු කරේමා තනි වී සිටිනා විය දැනුනා කුමක් කරමුද නොදැනා අපි කියමුද බලන්න පසුපස්සේ පසුපස්සෙන් නැවගත් මහ හමුදා සේනා ඉදිරිය රළ පෙළ ගැටෙනා පාළු කරේමා දැනුනා කුමක් කරමුද නොදැනා පාළු කරේමා තනි වී සිටිනා බිය දැනුනා කුමක් කරමුද නොදැනා ගීතවලේ 46 10 නික්මයම 14 14 සත්‍යමදි නිශ්චල වන්නේ ඔබ සමිඳුන් බව දන්නේ සටන් කරන්නේ ඔබ ඔබ මයි සමිදේ හාලෙලූයා ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා හැකි වේද මවකට තම පුංචි බිලිඳා අමතක කරන්න කිසිදා එසේ කළත් ඈ ඔබ මාගේ සමිඳා කිසිදා නෑ ඔබ මා අමතක කරලා යන් එසේ කළත් ඈ ඔබ මාගේ සමිඳා කිසිදා නෑ ඔබ මා අමතක කරලා Hallelujah,
beva. Arambaya avasanaya vanne obamai. Hemade obage danumai. Hoda men narakata diviye athi bava niyathai. Obe aadare e hama yahapatatama peralai. Hoda men narakata diviye athi bava niyathai. Obe aadare e hama yahapatatama peralai. Prashansa beva, alleluia, prashansa beva, alleluia, prashansa beva, alleluia, prashansa beva. Clap, appadi gaan. Merunau vata katu mahayaya tibuna, samiduge bachanaya desuna. Sada sada gala at a sakili saduna. Minisun mahamudavak in mauna. Sada sada gala at a sakili saduna. Minisun mahamudavak in mauna. Samuduge vachane, jiva vanne. Muvahat paduvadne, sukavini vidyanne. Samuduge vachane, jiva vanne. Muhak kaduak bi sita vini vidayanne. Alleluia. Ogo lagi ya. Asse nae. Kollodi ka madhi. Rattarand ridida maginnen davala Pirisidu karanna ona Ninna vedanave apadivi davala Samidanan apava ambai pirisidu karala Nindave vedanave apadivi davala Samidanan apava ambai pirisidu karala Samidun dæte ma mæti pita se amuve Vara prasadaya kina yana bandu nai satuve Alleluia Alleluia Jalay madin ginna madin madivayannam Piyane uba innavanam Gemburu muhuda matin wat evidan innam Ma es uba es desaniti balang innakan Gemburu muhuda matin wat evidan innam Ma es uba es desaniti balang innakan Hallelujah Prashansa veva Alleluia, prashansa beva. Alleluia, prashansa beva. Alleluia, prashansa beva. Open again. Alleluia. Alleluia. අපි මේක චුටි වෙනස් කරලා කියනවා එකපාර නතර කරනවා බලමු දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන්නට තිබෙන සතුට ගැන සිතනකොට සිතා ගන්නවත් බෑ ඒ දුක ඒ තරමට පුංචි වෙනවා ඒ ජේසුගේ සතුට ඉදිරි පිට හිතා ගන්නවත් බෑ ඒ දුක ඒ තරමට පුංචි වෙනවා ඒ ජේසුගේ සතුට ඉදිරි පිට Deng tibena vedana matu paminennata tibena satuta gana sitana kota hita ganna vat bae e dukha e taramata punchi
වෙනවා ඒ ජේසුගේ සතුට ඉදිරිපිට හිතා ගන්නවත් බෑ ඒ දුක ඒ තරමට පුංචි වෙනවා ඒ ජේසුගේ සතුට ඉදිරිපිට හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා අපිට සූදානම් කර ඇති සැමදේ අප කෙසේද දකින්නේ මිතුරේ කිසිම සිතක් සිතලක් නැති අහලක් නැතිද අපට දුන්න පුරුන්ද වේදිය විල ඇතුවේ කිසිම සිතක් සිතලක් නැති අහලක් නැතිද අපට දුන්න පුරුන්ද වේදිය විල ඇතේ හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ජේසුගේ අල්ලේ ඇත මගේ නාමය ලියලා ඇත මගේ කෙස් ගානද ගැනලා මගේ නාමය කියලා මට අඬ ගහලා මා නොව ඇත ඔබ මා නිදි තෝරා කැඳවා මගේ නාමය කියලා මට අඬ ගහලා මා නොව ඇත ඔබ මා නිදි තෝරා කැඳවා හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා ඔබලා කියන්න ප්‍රශංසා වේවා හාලෙලුයා ප්‍රශංසා වේවා ජේසුස්වත් ප්‍රසන්නාදයන් ප්‍රේස් ද ලෝඩ් හැලෙලුයා 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 ප්‍රේස් ද ලෝඩ් ඉතින් සමෙන් මගේ මය වේවා ප්‍රශංසා වේවා දෙක පපුවේ තියා ගන්න පුතේ හිස පහත් කර ගන්න ඇස් දෙක පියා ගන්න මගේ ආදර පුතේ දුවේ පඤ්ඤානකාන්තිය තුන් කාලයකට වඩා ඉවර කරලා තියන්නේ ඇස් දෙක පියා ගන්න පුතේ කතා කරන්නේ නැතුව බලාපොරොත්තුවක් එන්නේ උරුමයක් එක්ක උරුමයක් මම වටිනවා sense of belonging අචුටි පුතේ දුවේ වාගේ ජීවිතයේ අතීතේ බලාපොරොත්තු නැති වෙච්ච තැන් ඇති කඩා වැටිච්ච තැන් ඇති සමහර මෙච්චර කල් වාගේ ජීවිතේ එතනට උගස් තියලා ඇති එතනට බාර වෙලා ඇති බාර දීලා ඇති ඒ තීරණය ඒ කඩා වැටිච්ච තැනට දීලා ඇති මරතරම් පුතුමයි දෝනේ මොතවද අපි ඒ ගුලෙන් එළියට එන්නට යනවා ඒ ගුබ්බෑම එළියට එන්නට යනවා ඒ මගේ ඇතුලේ පැසවපු තුවාලය ඒ කොස්ස ඒ කට්ට අපි එළියට ගන්න යනවා ඒක කරන්න යන්නේ මම ඉන්න තැන ඉඳගෙන මම ඉන්න තැන මාව පිළි අරගෙන ජේසු ආදරේ වාට මගේ පුතේ වාගේ වෙස්මුණට නෙමෙයි වහගත් තැනට නෙමෙයි ජේසු ආදරේ වාට ඔයාට බාබා ජේසුට උනේ ජේසුගේ සකේයුස්ගේ ගෙදරට ඒ පව් කරපු සකේයුස්ගේ ගෙදරට ජේසු ඉඳ දුන්නේ පව්කාර ස්ත්‍රියට සිමියොන්ගේ ගෙදර ජේසුට හම්බ උනේ වෛශ්‍යවෘතයේ දිච්චේ ඒ ගැහණියව එතන ගල් ගහන්න ජේසු දැක්කේ දකුණු පැත්තේ හොරාව ඒ මංකොල්ල කාපු වංශාවත් එක්ක ජේසු අදවව දකින්නේ ඔයා විදියටමයි පුතේ ඔයා මෙච්චර කල් කරපු ප්‍රෝඩාව හංගගත වහගත හැම දෙයක්ම පැත්තක තියලා ජේසුට යත්ත එක්ක ගනුදෙනු කරන මොහොත
එදා ආදම් මේවා පව් කරාම පාපේ ආනිසංශයක් තමයි පාපය වහගන්න එක. කොළාතු වලින් ඇඟ වහගෙන ඒගොල්ලෝ පඳුරු අස්සේ හැංගෙන එක. මොනස් කියනවා මම වෛද්‍යවරයා මම ආවේ රෝගියා උදෙසා. රෝගියා ළඩේ හංගනව නම් ඩොක්ටර්ගෙන් එතන තේරුමක් නැහැ. එනිසා චෙසුඩෝනි ඔයාව. චෙසුඩෝනි ඔයාව. දුබලයි බිඳිලයි අසරණයි දුබලයි බිඳිලයි මෙතම මගේ ඇත්ත මෙතම මගේ ජීවිතය ඇත්ත කප්පටි දෙපිටි ෂප්ලයි මෙතම මගේ ඇත්ත ලෝබයි ආසයි පෙරේතයි ඊළඟ වස්සක මේ මම ස්වාමිනී රාගිකයි කාමකයි පෙරේතයි අත්තරයි මුරණ්ඩුයි ස්වාමිනී සම්පූර්ණ පිළිගන්න දුබලයි චෙසු ඉස්සරහ සරින්ද වෙමු බින්දිලයි සොමෙනි අසරණයි මමගේ ජීවිතය ඇත්ත මගේ ජේසු මමගේ ජීවිතය ඇත්ත කපටි ප්‍රෝඩාවක් පණිකර ප්‍රෝඩාවක් වංචාවක් කියන්නේ කරන්නේ නැති දෙපිඩි ජීවිතයක් ස්වාමිනේ මේ මම ලෝබයි මගේ රාගය මගේ කාමය මගේ ආසයි කේතරයි මගේ ඇඩික්ෂන් ස්වාමිනේ මගේ ඇඩික්ෂන්ස් මම හිර වෙච්ච තැන රාගිකයි අතක වැඳ ගන්න මගේ පුතේ කැත කියලා විසිකලේ නෑ වැරදුණු තැන වෙන සුවේ නෑ ඔබ ආදරේ කළේ මට මම වෙන්නයි කැත කියලා විසිකලේ නෑ වැරදුණු තැන වෙන සුවේ කියමුද අපි කැත කියලා විසිකලේ නෑ වැරදුණු තැන වෙන සුවේ නෑ ඔබ ආදරේ කළේ මට මම වෙන්නයි අවායේ කියම අපිට ගගයන් කැත කියලා විසිකලේ නෑ වැරදුණු තැන වෙන සුවේ නෑ ඔබ ආදරේ කළේ මට මම වෙන්නයි දුබලයි බින්දිලයි අසරණයි
apati epidi chapalai amamagiyam dubalai bindilai asaranai apati epidi chapalai ogala kyan pute ogala kyan dubalai Swami Ransa
subhan kirakana bale purwan sanada karana aarepa karana it's a power it's a mighty power mighty power mighty power mighty anointing thank you jesus praise you jesus hallelujah hallelujah అప్పుడు గాను పోతే తాలెడ Samitune upevachana kala evana mohata
dena de tole sud tum varam leba balavat karano mena sud tum varam leba එදා කුරුණෑගලෙ අස්සය කතාව කිව්වද? අස්සය කතාව කිව්වද කුරුණෑගලෙදි? නැද්ද? අස්සය කිටියා. හරිද? අස්සය කිටියාලු වාරි ශුද්ධ වස්සේ මොකද වෙන්නේ මේ ප්‍රශංසාවකෙද මතක් වුණේ ශුද්ධ වස්සේ කිති මොකද වෙන්නේ පල්ලියක නතර කරලා ඉන්නේ නැද්ද මොකද වෙන්නේ දැන් ඔන්න පොඩි ෆාද ගිහිල්ලා සර්ම කැපට ගහගෙන සෝරි සර්ම නෙමේ ලෝගෝ කැපට ගහගෙන අස්සයාගේ පිටේ නැගලා මුව දැන් දක්කන්න හදනවලු යා 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 කිය මුයි හෙල්ලෙන්නේ නැහැ ලේ ගල්ගිරියක් වගේ ඉන්නේ නැද්ද ලොකු ෆාද යනවලු ෆාද මු යන්නේ නැහැනේ ෆාද යදී ලොකු ෆාද කියවලු පුතාව ශුද්ධ වස්සේ ශුද්ධ වචන පාවිච්චි කරන්න ඕනේ දුවන්න නම් මොකද කරන්න ඕනේ ප්‍රශංසාව වේවා කියන්න කිය මොකද කියන්න කිව්වේ හයින් කියන්න ප්‍රශංසාවේ කූපගමු මම එන්නේ යනවා හරි ඊට පස්සේ දැන් බිත්තියක් හර බිත්තියකට යන්න දැන් හිටු හිටු කියනවා මොන හිටුද මු යන්නේ ෆාද නතර වෙන්නේ නැහැ ආමෙන් කියන්න කියලා නතර වෙනවා කිව්වා හරි අම්මා ආමෙන් කියපගමන් දැන් මු හින් කියලා නතර වෙනවා හරි දැන් මු හරව ගන්න බෑ තුන් කාලේ ආරාධනාව කියන්නේ කොල හැරෙනවා කිව්වා අම්මන තුන් කාලේ ආරාධනාව කියපුවා එන්න මු හැරෙනවා අට්ටාලේට දාන්න වික්ෂප දේව මහතන්ගේ ආඥාව කියන්න කොල යනවා කිව්වා අම්මා මෙන්න මොකෝ ෆාද මන්දිරට ආඥා ටික දැනගෙන ඉතියි දැන්නාද කියන්නේ දැන් ඔන්න දැන් ඇතුළට ගියාලු දැන් ඔන්න පහවදා ෆාද වචන ටික මතක තියාගෙන කුමාරය ඇවිල්ලා දැන් එළියට අරගෙන කුමාරි දැන් දුවන්න මොකද කියන්න ඕනේ අයින් කියන්න ප්‍රශංසාව වේවා කියපු ගමන් දැන් මු දැන් පරිපැත්ත හරවගෙන දැන් ෆාද මාර්ගති හරිද අසයනල් තවද බර යම් බ්ලඩ් නම් හයියෙන් යන්න බෑ යනවා ප්‍රශංසාව වේවා කදී දැන් මම බම් පෙවි යනවා ෆාද හරිද ලෝකවත් දාගෙන මරු ඊට පස්සේ දැන් දැන් ආයෙත් පොඩම ප්‍රශංසාව වේවා කදී දැන් පොඩි ගැම්මක් තියෙනවා හරි දැන් කඳ කඳු වෙල් සිකර සිසාරා දැන් අසය දැන් පෙරගෙන ෆාද බලන මු දැන් මුට පිට නැහනේ අසයට පිට නැහැ ඒ නිසා හති නැහැ පුතේ ඒ නිසා තව ස්පීඩ් අප් කරන්නම් කියලා ප්‍රශංසාව වේවා කදී අම්මා මෙන්න මු දැන් ෆාද මෙන්න මෙ වචනේ මම හරි ඊට පස්සේ හේතු හේතු දැන් දෙමලෙන් 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 කෝ නිරිටංග කොදරේ නිරිටංග අයියා නිරිටංග මොන නිරිටංගද බු දැන් මොන වීර 50ක් දැන් හරිද 50න් අතර කරන හත් බලාම මොකද දැන් මොකද ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කල් can't you understand darling stop will you stop stop මොන stop ද මීටර 20යි හම්දුල්කේ චුකේසනම් සාරුකන් ගැසෙන මොන හම්බුල්කේ චුකේසන මු දැන් මීටර 10යි දැන් අර ප්‍රපාතය හරිය බලන්න පාද බලන්න මීටර මීටර 10යි 5යි 4යි මාරයි මට නවන්න මෙන් තියදි අග්ගිස්සට නම් මෙහි මේ කාන්ට ආවෙන් පස්සේ දෙන්නත් කියන මීටර මීටර දෙක තුනක් තියදි එකපාර වචන මතක් වුණාලු ආමෙන් කියපු ගමන් අම්මා වචන ඇහුණානේ අස්සක් කකුල් හතරම තියලා ගල මේ අග්ග අග්ග හරිද අස්සයාගේ පිටිපස්සේ කකුල් දෙක මම පස්සත් එක්ක උඩ ගියාලු හරි ෆාදව දැන් ප්‍රපාත අම්මෝ ප්‍රශංසා වේවා කිවලු තාම වැටෙනවා මං හිතන්නේ හරි ටියුබ් ලයිට් තින්නවද එක තුනන්නේ ඒ කියන්නේ පස්සේ තමයි ඉනාවේ හරි කෙසේ වෙතත් මගේ ආදරචිත පුතේ නමුත් අපි හැම දෙකම ආයතිය ස්වාමීන් වහන්සේට දීගෙන යන්නේ අස්වැලුවන් නෙමෙයි ප්‍රශංසා වේවා ආ නියමයි හල්ලෙලූයා මගේ ආදරචිත පුතේ දුවේ අපි අද කරන්න යන දේ ඔබට මතක් මතක් කරන්න. ඒ කියන්නේ මොකද කරන්න යන දේ කියලා ඒක සමානට ඔබට ෆස්ට් එක්ස්පීරියන්ස් එක වෙන්න පුළුවන්. හැබැයි මේ කරන දේ අතිශයෙන් වැදගත්. අතිශයෙන් වැදගත්. ගොඩක් වෙලාවට මෙතන පාපොච්චාරණය කරපු ඇතුස්සන් කරලා තියෙන ඇතුස්සන් පාපොච්චාරණය. පාපොච්චාරණය කරන්නේ.
හරිද? අත පාද්දා. දවසක් මිනිස්සෙක් පාපොච්චාරණය කරන්න ගියාලු. හරිද? ගිහිල්ලා කිව්වලු ෆාදර්ට. පට්ටපල් ඒ කියන්නේ හොර හොර කමෙත් ඉතින් පරිමෝරෙක් කොනේ. මිනර කොමර හිතලා පාපොච්චාරණය කරන්න යද්දි නම් අර ප්‍රංශ ස්වාමී කෙනෙක් හිටියේ කළු පටියේ දියමන්ති පුදුම් පදක්ම පේනවලු දැන්. හරිද? දැන් ෆාදර් ඇස් එක පියාගෙන පව් ගහන ගමන් දැන් මිනිස්සුන්ට පේනවා අර්ක දිවිස්සෙනවා. මු දන්නවලු දැක්මෙන්ම මේ පළවෙනි දැක්මෙන් මේ දියමන්ති කියලා. හරිද? දැන් මිනිහා බලගෙන දැන් මොන මොන පාපොච්චාරණේද? දැන් ෆාදර් භක්තියෙන් පව් අහගෙන ඉඳන් මු මොනවාරි ෆාදර්ව පාපයත් එක්ක වටේ අරගෙන ගිහිල්ලා ෂේප් එකේ අත දාලා කළු පටිය මේ පැත්තෙන් කට්ටපන්නලා බොල්ලික්කම ගත්තලු. හරිද? දැන් අර දැන් සාමාන්‍යයෙන් අපි පව් කියන්නේ තේමනේ මුලින්ම අර හොඳ පාප කියන්නේ අර වටේවා කියලා අරක චුට්ටක් නිමිච්චින් අර දානවා. හරිද? ඊට පස්සේ දැන් මෙයාත් මොකද කරන්නේ පව් ටික කියලා ඉවරලා ඊට පස්සේ අන්තිමට කිවලු පියාණනි මම වෙන කෙනෙක් අන්සතු දෙයක් මම සොරා ගත්තා කියලා. හරිද? එහෙම කියාගෙන ගියාලු තව පොලාර වයින්වා මම බැන්නා නම කියලා අරක කියාගෙන ෆාදර් කිවලු ඒ සතු දේ සතු කෙනාට දෙන්න පුතා. ඊළඟ කියාගෙන හදි මෙයා දැන් ෆාදර් මගදී ඉන්ටරප්ට් කරගෙන කිවලු ෆාදර් ගන්න ෆාදර් පුතා මට නෙමේ අයිති කෙනාට දෙන්න පුතා. දැන් ආයි කියාගෙන ෆාදර් ගන්න මට නෙමේ පුතා ඒක අයිති කෙනාට දෙන්න පුතා ෆාදර් ගන්න මට එපා පුතා ඒක අයිති කෙනාට දෙන්න පුතා කියාගෙන මිනිහා කිව්වලු ෆාදර් දුන්න ගත්තේ නැහැ කියලා. එහෙනම් පුතා පව් නැහැ පුතා තියාගන්න පුතා කිව්වලා. මිනිහා සක් විදාගෙන ගියා. සමහරවල් මගේ පුතේ අපි කොමිසම් කරන්නේ දෙන්න ප්‍රෝඩාවක් නේ. ඒ කියන්නේ සමහරවල් පෝලිමේ ඉන්නුන නිසා දවස මේක සෙන් බෙනඩික්ස් අපේ තාත්තා කිව්වේ. හරිද? එතන කොල්ලෝ ටික පෝලිමේ ඉන්නවට කොමිසම් කරන්න බලහත්කාරකමන්නේ. පළවෙනි සුක්‍රාත අනිවාර්යෙන් කොමිසම් කරන්න ඕනේ. නැත්නම් නින් මෙල්ල මිනිහා නින් පෝලිමේ ඉන්නවා. ඒක පත් වයසක ස්වාමීලා බලන්න තමයි යන්නේ. කන්න හෙන්නේ නැති එහෙම ඉන්න තෙරණද ගේ මහලු නිවාස වල ඉන්නේ තව හෙන්නේ නැහැ නේ තෙරණද කියන්නේ. ඊට පස්සේ දැන් ඔන්න දන්න ගහපු ගමම්ම කොල්ලා කෑකම පාද කෑකල මාගල බුලාව කරා. දැන් බුළු පල්ලියම දෙතුරුනවා. හරිද? දැන් කට්ටියම බලන් හිටියලු එළියට එද්දි මොකද්ද බං කිව්ව පාපේ? මුංචර සාද කෑ ගන්න. පාපයක් කිව්වේ නැහැ හයිසේ. පාදගේ කකුලේ තුවාලයක්ලු මිනිහා දන ගහලා තියෙන තුවාලේ උඩ ඒකයි කෑ ගැව්වේ කිය. මගේ ආදර පුතේ තේරුණාද කියන්නේ? දැන් අපි පාපොච්චාරණේ අපි පව් කියනවනේ. හරිද? ඒ කියන්නේ ඕක සමහරවිට කොච්චර ජෙනුයින් පාපොච්චාරණයක්ද කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔයාලා දන්නවනම් අපි පාපොච්චාරණේ මොකක් හරි පාපයක් හංගනවා කියන්නේ ඒ පාපොච්චාරණයක් පාපයක් වෙනවා. තේරුණාද කියන්නේ? අපි රීසයිකල් බින් එකට දානවා. මේවටත් මතක නැති පව්වට මතකයි මේවටත් මතක නැති පව්වලට තව මිනිස්සෙක් දැන් කොමිසම් කරන්න ඇවිල්ලා කිවලු ෆාදර් මම කෙසෙල් කනක් හොරෙන් කෑවා කැපුවා කියලා. හරි පුතා නම මොරිය 10ක් කියන්නේ කිවලු. ෆාදර් මම 20ක් කියන්නද කියලා. ඒ මොකද යන ගමන් තව එකක් තිබ්බල ඒකත් කපාගෙන යන්නම් කියලා. මගේ ආදර පුතේ දඬුවම කියන්නේ ඔයාගේ පාපේට අදාළ දඬුවම නෙමෙයි ඒක. හොඳේ ජේසු තමයි දඬුවම ඉදලා ආවින්න දහස් කරේ. දැන් මගේ ආදර චිරු පුතේ අපි ගොඩාක් වෙලාවට පාපොච්චාරණයේදී මගේ ඇත්ත උන්වහන්සේට දෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. පාපොච්චාරණය කියන්නේ මගේ මුළු ජීවිතයේ ඇත්තම උන්වහන්සේට දෙන තැනක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් උන්වහන්සේ මගේ ඒ කියන්නේ අපි බලමු අපි ජාකොබ්තුමාගේ පොතේ Book of James. ජාකොබ්තුමාගේ පොතේ මෙන්න මෙහෙම අපිට කතා කරලා කියනවා. පාපේ පිළිසිඳ ගන්න තෘෂ්ණාව පාපේ බිහිවන්නේ තෘෂ්ණාව පිළිසිඳ ගැනීමෙනි. 15 වගන්තිය. ජාකොබ් 1:15. මං කියවන් පස්සේ කෑගහලා කියන්නේ. මෙසේ කියන්න තෘෂ්ණාව පිළිසිඳ පාපේ බිහි කරයි. පාපේ මුහුකුරා ගොස් මරණය සිදු කරයි. ජේම්ස් 1:15. ජාකොබ් 1:15. මෙසේ තෘෂ්ණාව පිළිසිඳ පාපේ බිහි කරයි. පාපේ මුහුකුරා ගොස් මරණය සිදු කරයි. එතන මාචුටි පුතේ තෘෂ්ණාවෙන් තමයි පාපය බිහි වෙන්නේ. පාපය මූකුරා ගොස් තේරෙනද? ඒ කියන්නේ පාපය බිහි කරනවා. ඒ කියන්නේ පාපය හිතන්න පැටියෙක් කියලා මම ජීවිතේ මම තෘෂ්ණාව කියන සංසර්ගයෙන් පාපය කියන පැටියව බිහි වෙනවා. අපි හැමෝටම පාපචාන්නේ මොකද කරන්නේ? ඒ පාපය මරනවා. ඒ පාපය කටනවා. ඒකේ පාපය සම්පූර්ණයෙන්ම සමාව ලැබෙනවා මට. එම මගේ ස්වභාවය තාම තියෙනවා. ඒකයි අපි ගොඩාක් වෙලාවට එකම පාපොච්චාරණේ හැමදාම කරන්නේ.
චිරබුලේ ස්වභාවය වෙනස් වෙලා නැහැ. ඔගේ ඇතුලේ තුවාලය වෙනස් වෙලා නැහැ. ඇත්තටම අපිට අද හැකියාවක් තිබුණේ නැහැ. පදදෙමුතු අපි try කරා. පප්පිව පියතමල්ලා ගොඩාක් ගෙනල්ලා මෙතන ඔගේ හැම කෙනෙක්ගේම පාපොච්චාරණයෙන් පස්සේ මේක කරන්න. හැබැයි මම ඒ ගැන මං චිසුට යාඥා කරා මේ break එකේදී. යාඥා කරද්දී උන්වහන්සේ කිව්වා ඔයාලගෙන් ඒ පුරන්දුව ගන්න. අපංකව පාපොච්චාරණයක් කරනවා කියන පුරන්දුව එක්ක මේ සුවවීමට යන්න කියලා. ප්‍රශංසා වේවා. කෑ ගහලා හලෙලුයි අපි අරක අලෙලුයා ප්‍රශංසාව පැත්තක තියමු සාමාන්‍ය විදිහට කියමු. ප්‍රශංසා වේවා. හලෙලුයා. මගේ ආදර පුතේ අද අපි මොකද කරන්න යන්නේ? මම බයිබලේ එක තැනක් පෙන්නනවා ඔයාලට. මොකද මේ අතුලාන්ත සෝය ඉන හීලින් එක කියලා කියන්නේ. අපි වචනේ ගන්නවා මාක්තුමාගේ දෙවෙනි පරිච්ඡේදය. මාක්තුමාගේ දෙවෙනි පරිච්ඡේදය මෙන්න මෙහෙම පළවෙනි වගන්තියේ කියනවා. දින ගණන උපාසු ජේසුස් වහන්සේ යලි කපර්නාමුවට පිවිසුනසේක උන්වහන්සේ ගෙදර සිටින බව පතලවිය. එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහ පිරිසක් ඒ රැස් වූ. උන්වහන්සේ උන්ට දහම් දෙසමින් සිටිසේක. තුන්වෙනි වගන්තිය. මාක් දෙකේ තුන එකල සතර දෙනෙක් අංශ භාග රෝගියෙකු කෑ ගහලා තුන් පාරක් කියමු අංශ භාග රෝගියෙකු කියලා. හයෙන් කියන්න. තව හයෙන් කියන්න. මගේ ආදර පුතේ අංශ භාගය හැදෙන්නේ වෛද්‍ය විද්‍යාවේ අපි ඔප්පු කරනවා. සමනින් ඔබගේ මොලේ දකුණු පැත්තෙන් තමයි වම් පැත්ත වැඩ කරන්නේ. මොලේ වම් පැත්තෙන් තමයි දකුණු පැත්ත වැඩ කරන්නේ. මොලේ තිබ්බොත් මං කියන්නේ. මගේ ආදර පැටිය මොකද වෙන්නේ? ලේ කැටියක් ගිහිල්ලා මොලේ වම් පැත්තේ හිර වුණාම දකුණු පැත්ත පැරලයිස් වෙනවා. වැඩ කරන්නේ නැහැ. දකුණු පැත්තේ රම් වම් පැත්ත වැඩ කරන්නේ නැහැ. එතන මට ඕනේ කරන්න. දැන් හැබැයි මේ අත වැඩ කරන්නේ නැහැ. කට වැඩ කරන්නේ නැහැ. පැත්ත දිමේ පැත්තක් වැඩ කරන්නේ නැහැ. මම ගෞරව කරනවා නෙමෙයි. එහෙමයි කතා කරන්නේ. පගහතර පුතේ ඉතින් එහාට ඕනේ හැබැයි කරගන්න බෑ. පරතරන් දු මගේ චුරු පුතේ සමහර අධ්‍යාත්මිකව අපි අංශ භාගේ දැන් මෙතන පාතුස්සන්නේ මෙතන නෙමෙයි. අපි හිතමු කී දෙනෙක්ට ස්වං උතර නෙමෙයි. ඔගොල්ලෝ එහෙම ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ කොළඹ පදවියේ යූත් එකට කී දෙනෙක්ට ස්වං වෙන්දෙන නතර කරගන්න ඕනේද? හැමෝටම ඕනේ. කී දෙනෙක් තරහයනක නතර කරගන්න ඕනේද? සමහර ඒ වැරදි රිලේෂන්ෂිප් එක නතර කරගන්න ඕනේද? රිලේෂන්ෂිප් එක ඇතුලේ ඒ සීමාව කඩාගත්ත තැන නතර කරගන්න ඕනේ. කරගන්න බෑ. මට ફોකස් කරන්න ඕනේ. කරගන්න බෑ. අංශ භාග නෙමෙයිද? මම රත්නන් දුමයි චුරු පුතේ සමහර වෙලාවට අපි පුටුවේ කෙලින් වාඩි වෙමුද පුතේ? දැන් අපි වොෂ් එකක් අරගෙන තියෙන්නේ. දැන් අපිට මේක මේ මුළු රිට්‍රීට් එකම අවුල් වුණා. මේ සෙක්ෂන් එක හරි වැදගත්. මේකෙන් තමයි ඔයාලා ඉතර වෙන්න යන්නේ. එක සමා වෙන්න මම පොඩ්ඩක් ඩිස්ටර්බ් කරනවා මේ වෙලාවේ. මට හැමෝගෙම අවධානය ඕනේ. මොකද ඔයා මේක ඔයා නිසා පුතේ මම කියන්නේ. මරතර පුතේ මම දු. අද ජේසු ගාවට යන අංශ භාග රෝගියෙක්. මේක අද දවසට මම සම්බන්ධ කරන්නම් බලන්න. එකල අංශ හතර දෙනෙක් අංශ භාග රෝගියෙකු උස්සාගෙන උන්වහන්සේ වෙත ගෙනාහ. මරතර පුතේ මෙතන සමහර වෙලාවට ඔයා ආවේ ඔයාට ඕන නිසා නෙමෙයි. නැතනම් තලවිල යන්න පොඩි ෆන් එකක් ගන්න 3500ක් විතර කොල්ල කරලා එන්න. අය ලලයිලයි ලයි උදාරයි නැද්ද? ඒක එහෙම නිකන් පොඩි සීනියට ආතල් එකක් ගන්න. අපෝ ඇස්ස කෑවා. තලවිල නෙමෙයි මොනම කොළඹ අයියෝ මීගමෝ හරි. හැබැයි මගේ පුතේ කොහොම හරි ආවා. කවුරු එන්න කියලා කිව්වා. ඔයාව මෙතනට කොහොම හරි තල්ලු කරගෙන ආවා මගේ පුතේ. හරියට අංශභාග රෝගියා ජේසු ගාවට ඒ හතර දෙනා අරගෙන ආවා. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. සමූහය නිසා කෑගහලා කියන්න. උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයන්. අපතේ දැන් මම ඊළඟට කරන්න යන දේ මේකේ තියෙනවා. සමූහය. දැන් ඒ කියන්නේ සමහර වෙලාවට අපි කියනවා peer pressure. කෑගහලා කියන්න බලන්න. කිපර කියන්නකෝ නෑ අයියේ. peer pressure කියන්නේ peer pressure කියන්නේ තාත්තට ප්‍රෙෂර් නෙමෙයි හොඳේ. තාත්තට ප්‍රෙෂර් තමයි මේ දවස්වල ඕගොල්ලන්ග දැක්කම. නමුත් peer pressure කියන්නේ සමකාලීන ගැ ඇති වෙන ආතතියක්. ඒ කියන්නේ දැන් මම දිව දාන්න එළියට දිව දාන්න දාන්නේ නැහැ. ඈ? ඔබ දානවද?
බලනවා. ඒ කියන්නේ දිව දාන්නේ කොට දිව දාන්නේ අනිත් එක දානවාද කියලා බලනවා. ඒ පියර් ප්‍රෙෂර්. මගේ රත්තරන් පුතේ සමෝහයා නිසා ජේසු ගාවට යන්න බෑ. මු මොනව හිතයිද දන්නේ නැහැ. අතිශයෝ නෝන්ඩි වෙන්න වෙන්නේ. ප්‍රශංසාව වෙන්න කිව්ව ධර්ම දානවා කියයි. ඒ නිසා මම ඌ කරනවා නම් ඒකයි ලයිට් ඔෆ් කරන්නේ පුතේ. කාටවත් පේන්නේ නැහැ. මං තව පොඩ්ඩකින් ඔයාලගේ පුටු තැන් තැන් වල වාඩි කරවනවා. දුරස් කරලා වාඩි කරවනවා. තව පොඩ්ඩකින්. මොකද ඔයා සමෝහයාත් එක්ක සමෝහයෙන් ඔයාව කඩලා ඔයාව තනි කරනවා ජේසුත් එක්ක. දැන් මොකද වෙන්නේ? සමෝහයා නිසා උනාස වෙත යාගතන හැකින් ඔව් උන්වහන්සේ සිටි තැනට ඉහලින් පියස්සේ සෙවිල්ල හැර තුන් පාරක් කියන්නේ. කෑ ගහලා කියන්නේ. අයියෝ. තවයෙන්. කොල්ලෝ සද්ද මදි. හැර පියස්සේ සෙවිල්ල හැර පියස්ස කදා තුන් පාරක් කියන්නේ. කොල්ලෝ ටික. ආයි කියන්න. පියස්ස හරිනා සෙවිල්ල හරිනා පියස්ස කඩනවා ඩිසිෂන් එකක් පුතේ කොහොමද ජේසු ගාවට යන්න එකයි අද කරන්නේ තපුට්ටකින් අපි සප්‍රසාද වහන්සේ වැඩම කරනවා ජේසු ගාවට දැන් එයාගේ ශක්තියක් නැහැ එයාට උත්තර දෙන්න විදියක් නැහැ එයාට එක කරගන්න විදියක් නැහැ දැන් පංශ භාගේ මට ඕනේ බේරෙන්න මට ඕනේ කරගන්න බෑ පාවුලතුමා කතා කරලා කියනවා මේක ගැන අපි ගන්නවා රෝම පස්සේනේ රෝම පුතේ කතා කරලා කියනවා පාලුතුමා මේකක රෝම පහේ රෝම හතේ 15 වෙනි වගන්තිය ප්‍රෙසලව රෝම හතේ 15 වෙනි වගන්තිය ගන්න ප්‍රශංසා වේවා කැගහලා කියන් හලෙලූයා ප්‍රශංසා වේවා මා කරන දේ කියන්න මටම නොතේරේ පාලුතුමා කියන මම කරන දේ මට තේරෙන්නේ නැහැ මා කරන්නට කැමති දේ නොව ද්වේෂ කරන දේ අපතේ පාලුතුමා කියන මම කරන්නේ මම අකමැති දේ මම ආස නැහැ මම මට ආස නැහැ මේක කරන්න මට ආස නැහැ ෆොනෝග්‍රාෆි බලන්න මට ආස නැහැ බොන්න ආස එකක් විතර ආසයි නේද නමුත් මට ඕනේ නතර කරගන්න දැන් ඇඩික්ෂන් එකක් අපතේ පට්ටයින පදගාට ගල දොලේ එන් දෙවනිය දොලේ ගන්න සපොතෝනේ ඕන විදිහට ගලෙන් අල්තරේ මේ දුලෙන් හරි දුලෙන් මගේ ආදර පුතේ ඇඩික්ෂන් එක කියන්නේ මේ වගේ තකල් දුලෙන් හරි ඇඩික්ෂන් එක කියන්නේ මේ වගේ සාතන්ට මගේ පුතේ වාගේ ඔයාට බලෙන් පව් කරවන්න බෑ කරපිය පව් එහෙම කරන්න බෑ තරනාද කියන එක ඒ කියන්නේ සාතන්ට චොයිස් එකක් ඒ කියන්නේ ඔබට මට චොයිස් එකක් තියෙනවා ඒ චොයිස් එකෙන් තමයි ඌ වැඩ කරන්නේ හරිද චොයිස් එකක් ඒවනේ හිටියේ දුවෙක්ව ගත්තේ නැහැ පව නිසා නංගි දෙවියන් වහන්සේ මොනව හරි ගහකින් කන්න එපා කිවද සුදු ඒ කියන්නේ සාතන් කියන්න තිබුණේ කපිය ඔළුව කණ්ඩිස්සලා කපිය එහෙම කරේ නැහැ පුතේ එහෙම කරේ නැහැ රැවට්ටුවා කොහොමද asai asahite how sad tanam gahin kala ne ayyo eken pude poloma wanawa eka palaweni ekenne initially ehamai honde dan oya kene bimata abbahi vela inna nam big match eke beer can ekak eka watichcha cigarette ekak ne තාත්තල බොන තැන වැටිච්ච පොඩි කොටයක් ඒක තමයි පළවෙනි එක්ස්පීරියන්ස් එක. මචං බලපන් මේ. පළවෙනි දවස. හැම එකටම පළවෙනි දවසක් තියෙන චොයිස් එකක්. චොයිස් එකක් පුතේ. එහෙම තමයි පොළඹවන්නේ. වරත්තර පුතේ පොළඹවනවා. ඇඩික්ෂන් එක කියන්නේ මොකක්ද දන්නවද?
ඔයකන් ගන්න වගන් ගන්න මේ drama හරි ඔල්ල බය වෙලා හරි කන්න ඒ කියන්නේ එක මෙහෙමයි හලෝ කොහමද හරි ෂෝක් හමිට් දෙන මෙමෙ තාම choice එකේ ඉන්නේ හොඳේ තාම choice එකේ ඕනම් අතාරින්න පුළුවන් හැබැයි ඔය choice එක හැමදාම choice එකක් වෙන්නේ නැහැ කොහෙද සුදු පාට මීදුම් ගලාලා අරපින කන්දේ හැපිලා මෙතන දෙවරයි addiction කියන්නේ මේකට පුතේ දැන් ගැලවෙන්න 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 මෙතනදී වට ඕනේ ගැලවෙන්න අපේ ගැලවෙන්න බෑ පාලුතුමා කියනවා පුතේ thank you very much අපුඩා දෙන අපේ කොල්ලන් thank you very much very good පාවුලතුමා කියනවා මම කරන දේ මට තේරෙන්නේ නැහැ මං කරන්නේ මම අකමැතිද මං වගේ කාලකන්ණියෙක් බලන්න වචන ටික මම කරන දේ මට තේරෙන්නේ නැහැ මම කරන්නේ මම කැමතිද නැව මම ද්වේෂ කරන දේ මට ආස නැහැ 17ට ගන්න 17ට සැබවින්ම මම කරන දේ මම කරන්නේ මානව මාතුල ඇති පාපය වේ මගේ ඇතුලේ තියෙනවා මේ අංශ භාගය බ්ලඩ් ක්ලොට් එක වගේ අර ලේ හිර වෙච්ච තැන එතන එකත් එක මම මට ඕනේ කරන්න බෑ 27 වෙනි වගන්ති බලන්න 27 කියනවා අහෝ මං මැනි කාලකන්ණි මිනිසෙක් 24 කාලකන්ණිය කිත්තමට චිත්තයි මාව මට අප්‍රියයි චික් මොන වන්නතරේද යා या चिक मैं बोलते अभी मैं ये प्रोसेस क्या नो पालू तुम आ गया दाहत वाली वगन थी गन ये नंगे कब मामा ने मेकर आने अतने देने को लो बागन वेना कतावा कलुपार टीशर्ट का केलिंग इन्हें बोलते कारेंगा तो दान कारेंगा तो गन थैंक यू सॉरी सॉरी मंकर मैं कब मामा कोमारी उगलाने कर उबना कोमारी पोनो බම්බු ගහනවා. දන්නවද බම්බු ගහන කියන්නේ මොකද කියලා? දන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. බම්බු ගහනවා කියන්නේ හරක කන් නැති වුනහම උණ බම්බුවක් උගේ නහයට ගහලා පුණක් උවක් කරනවා. බම්බු ගහනවා කියන්නේ ඒකයි. මම කොමරේ මේ වචනේ බම්බු ගහනවා ඔයගොල්ලන්ට හරි. මගේ ආදර පුතේ. වචනේ කතා කරලා කියනවා. සැබවින්ම මා කරන දේ කරන්නේ මානව මාතුල ඇති පාපය වේ. ඇතුලේ තියෙන දෙයක්. විසඳ ගන්න බැස මට පුංචි කාලේ වෙච්ච දෙයක් මගේ පුතේ. පුංචි කාලේ වෙච්ච දෙයක්. एक दारू एक मटाई भी लग के ना यार तो रिलेशनशिप्स ना तो लग कर गाने बैं यार 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 भी ला पापे टे अन्ने वैटी माला या तिक्का बॉस ला तिक्का वायस का या तिक्का कि ने यार तो ना तो लग कर गाने बैं दारू आ कंडेम यार हितना यार वाईशिया वक्त वाके चरा के ला ये मत मायने बे खता ගැකින් අහනවා දූ ඔයාට ඕන උනේ අම්මා තාත්තට ඕන උනේ පුතෙක් නේද යව උඩ යනවා හරි හිතා ගන්න බෑ සදූ එයාව තාත්තා රිජෙක් කරන දුවෙක් වෙච්ච නිසා ඒ රිජෙක්ෂන් එක යා වටින්නේ නැහැ කියන තැනක එයා අනාරක්ෂිතයි පුතේ අනාරක් මෞකුසුතල ඉන්නම රිජෙක්ටඩ් ඒ නිසා එයා කෙනෙක්ව තියාගන්න එයාගේ කියලා කරගන්න ඕනම අසමච්ඡාති දෙයක් කරයි එයාගේ කරගන්න එතනට ජේසු අත තිබ්බ ගමම්ම කිසි කෙනෙක්ට යවහල් කරගන්න බෑ මරතරම් පුතේ අද අපි ජේසු ගාවට යන්න යන්නේ සමට වා දන්නේ ඇයි මම මෙහෙම කරන්නේ ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ ප්‍රතිරෙන්නම උත්සාහ කරනවා කොමිසම් කරනවා ක්‍රීට් කරනවා ආය ඒකම කරනවා අර දෙක පේදුරු දෙකේ විස්සේ වගේ
දෙක පේතුරු දෙකේ විස්ස බලන්න බල්ලා බල්ලා වමනයට යනවා වගේ ඊරි සේදු පසුත් මඩ වගුරට යනවා වගේ දෙක පේතුරු දෙකේ විස්ස වශයෙන් ගන්න දෙක පේතුරු දෙකේ විස්ස විසි ඇයි මට මරදුනේ ඒක දෙක පේතුරු දෙකේ විස්ස දෙක පේතුරු ගන්නම් ඒ වචනේ ඒක මම ඔයාලට පෙන්වන්න ඕනේ ප්‍රශංස වේවා Hallelujah. Prashansa Veva. Deka Pedro Deke. We see Deka. Oh, Deke Deke. Balla Kiana. Who came a woman at Harry A. Sedu Pasut. Iri. Mandal Vagura Perle. My other putte. A behemoth. Other just want to turn the nano. Ansha Bagarogia Balanamoga the Vene. දැන් පියස්ස කඩා කොමරි ජේසු ගාවට අරගෙන යනවා මම ඒකයි සමහර කතා කරද්දී ඔයගලන්ට එපා කියලා කියන්නේ කොමරි ජේසු ගාවට අරගෙන යනවා පහ ජේසු ස්වාමීන්ගේ ශ්‍රද්ධාව දැක පුත්‍රය ඔබේ පව් කමා කර තිබේ යහන රැගෙන යන්න ජේසු සුව කරන්නේ අංශභාගය නොමේ පාපය අර පාවුලතුමා කතා කරන මගේ පාපයක් තියෙනවා ඩැමේජ් එකක් තියෙනවා තුවාල වෙච්ච තැනක් තියෙනවා මම පුතේ Collent, and Yamanamai, and do it, do it. Do it. Harida Tanam get dam of Harry on there. Nambutuage, itana danise, danisan aman the bevan, Uluquela. Harida, everything, there is an amana to everything. Harry, very good. Harry. Then my putte, then Miagi danuse damage chicka, carry the good neck, Colan, him in Harry. Danise damage chicka. මම කියනවා පුතේ හොඳ පුතානේ කෙලින් ඇවිදින් ලස්සන්ට ඇවිදින් දැන් වාගේ දවසේ තමයි ජොහට ඇවිදින්න බෑ හොඳ පුතානේ ලස්සන්ට ඇවිදින් ඒ කත්තලේ මේ බලන්න ඔයාට දැන් ධනිස්ස ඩැමේජ් එකක් ඔයාට ධනිස්ස නමන්න බෑ හරි මම කියනවා ආදින පුතේ කෙලින් ඇවිදින්න පුතේ ලස්සන්ට පුතේ මම ඔයා ලස්සන්ට ඇවිද්දොත් රත්තරන් පුතේ මම ඔයාට චොක්ලට් තරම් දෙනවා ඇවිදින්න මම රත් පුතේ මගේ අම්මා Kanu tak di nampak kalau kagak lagi. Alasan ni kan, memang ini, memang. Macam yang dah nanti semua nampak ni, kan, kan. Puteh memang, kira dia teri nanti. Alasan tak ini nampak puteh. Memang, mage mage, jaya nak kaya nak usahkan ni pa? Ini dia no, peredar. Kanu pelajaran ni pa, mana? Kanak pelanggan ni pun ada. Mak putih. Dani sesuai nak angkelingnya ada ni ber. Semua radu padu apa hadagan ni ber. Jesus kat tahak kerana kamu ni putih. Jesus kat tahak kerana none. Anshu bagaroh gear kena. Ubagi pau sama benua. Yahan lagi ni anda. Pau sama benua. एक ही रात रे आना ही, थैंक यू पुत्र, ये रात लास्ट टाइम देखना कुमार बोला पुरा, यहाँ न रह गए ना यान, मचुर पुत्र, मिच्छर काल वाहल, एक क्या ने यहाँ ना, यहाँ ना क्या ने याला वार रगन गिया एक, आया क्या रगन गिया था ना, वो कहते बने, यहाँ ना रह गए ना यान, दं उया यहाँ ना रह गए ना यान Hatter than a putua usagan end. Hatter than a gun, we hatter than a gun, putua putua pitting house sung in. End. The ayo itmankaran and Vilana, Taga. Hatter again, putu sung in, ah, near mine. Hurry. Putu pitting us sung in, hurry. Amatun, Arakala, no Satan, you go lead him a little, Harry. Come on, Harry. And putu dos sung in them. Cameraman Anato will me, I come up. It was some of the winning. Dan kolawa usang ino, dan Yesu, dan mai putih muka tu berani. Hari kami ambu mugi fan ni, come on, where? Hari. Betul ni ke? Ni apa? Hari. Wah, ini ada angsa bag. Hari. Ogol homi. Eh, yana tena, yana lagi nak iya.
යහනේ තමයි ආව යන්නේ. ඒ කියන්නේ එයාට බෑ. ඒ කියන්නේ එයා ඒකට ඇලිලා ගැලිලා ඒ කියන්නේ ඒ කැතකුණු කරගන්නේ ඒ පැතුර එයාට එෆර්ට් එකක් ගන්න බෑ. මම පුතේ අද ජේසු කෙනා මං ඔබේ පව් සමා කරනවා. නැගිටින්න. නැගිටලා උනහස කියන මොකද්ද? ගන්න යහන ගන්න ගන්න තන්නි අතට ගන්න කොහමද ගේම කර ගන්න එහෙම ගන්න ඔය යන්න බා මම යන්න බා මම ගන්න මම පුතේ යහන රැගෙන යන්න මෙච්චර කල් යහන තමයි යාව රැගෙන ගියේ දැන් කියනවා ඔයා යහන රැගෙන යන්න සාක්ෂිය ජීවත් වෙන විදිය ඔයාව ඇඩික් කරපු එක ඔයා වෙනස් කරන්න යනවා Yesaya, Devani Parichchede, Hataraveni Vaganti Balan. Yesaya, Devani Parichchede, Hataraveni Vaganti Balan. Mike stand there, Karima Kari, Lika, Loko Eka Kone. Mike stand there, Karima Kari, Dene Pute, Atanari Tino Kamanne. Then, Yesaya, Balan, Tamange, Kiyanne? Kegala Kiyanne, Tamange? Then, Mava Ganne Pa, Harida? Mava Ganne Pa, Vachane Diyaga. Harida? Tamange, Kaduwali, Nagul Hadagan. කඩුව වෙනස් කරනව නෙමෙයි. කමන්ගේ කඩුව වලින් නගුලක්. ඒ කියන්නේ මෙච්චර කල් විනාශයට තිබ්බ දේ ආශිර්වාදයක් වෙන්න යනවා. පුතේ එක කරන්න බලන්න ස්වාමීන් වහන්සේට. යහන රැගෙන යන්න. ඒ කියන්නේ මයික් ස්ටෑන්ඩ් එක අර එසලා. හරිද? ඒ කියන්නේ යහන කියද්දී අපි හිතමු පැදුර මේ වගේ අපි ගන්නවා කියලා. හරිද? මේක මයික් ස්ටෑන්ඩ් එකක් ආ නැත්නම් YouTube එකෙන් බ්ලොක් කරයිද නැන්නේ මේ මොකක්ද මේක මයික් ස්ටෑන්ඩ් එක ඒක තුන් පාරක් කියමු කඩුවක් කරන් YouTube බ්ලොක් කරා මාව ඊට පස්සේ හරිද මම පුතේ යහන රැගෙන යන්නේ මෙහෙම පුටුවක් මට ගන්න විදියක් නැහැ මම පැදුර මෙහෙම අරගෙන යන්නේ ජේසු කියනවා ඔයා යහන රැගෙන යන්න මම පුතේ එයාව මේකේ තියාගෙන ඇවිල්ලා එයාව මේකේ තියාගෙන ඇවිල්ලා ඊට පස්සේ එයා ඒකේ දිගා වෙලා ඊට පස්සේ දැන් කියනවා ඔයා යහන රැගෙන යන්න ජේසු මොකද වෙන්නේ ජේසු නිදහසේ ඇවිල්ලා ජේසු කුරුසය කරේ තියාගෙන ඇවිල්ලා බිම තියලා ජේසුව වහල් කරලා නිදහස් කරලා ජේසුව වහල් කරලා ඔයාව නිදහස් කරන්නේ ඒකේ රිවර්ස් වර්ෂන් එක ජේසුට වෙන්නේ ජේසු යහන රැගෙන ඇවිල්ලා ජේසු එන ගහලා කුරුසේ මරනවා ඔයාට කියනවා පුතේ ඔයා නිදහස් වයන්න යහන රැගෙන යන්න ඔගොල්ලොත් යන්න මගේ පුතේ අද ජේසු ඔයාගේ පාපයට වන්දි ගෙවලා ඔබව නිදහස් කරන්න යන්නේ මේ විදියට ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ස්වාමින් වහන්සේට විතරයි කරන්න පුළුවන් පැටියෝ එනිසා මේ රාත්‍රිය හරි වැදගත් හරි වැදගත් අපි හැමෝම නැගිටින් පුතේ. අසක පියා ගන්න. මගේ ආදර පුතේ, මගේ ආදර දූ. උරුමයක්. උරුමයක්. Sense of belonging. ඔබව සුව වෙන තැන මගේ පුතේ. ඔබව නිදහස් වෙන තැන. තාත්තේ කියලා කතා කරන්න අයිතියක්. ලයිට්ස් ඔෆ් කරමු ළමයිගේ පැත්තේ තාත්තේ කියලා කතා කරන්න අයිතියක් අපි ඒකයි ඉති කරගන්න යන්නේ ජේසු ආව ඔයාව ජේසුගේ ලේවලින් විසඳලා ජේසුගේ ලේවලින් විසඳලා ඔය බලගත් කරන රාත්‍රියක් ආදර පුතේ ස්වාමින් වහන්සේ ඔබව බලගත් ලෙස ස්පර්ශ කරලා නිදහස් කරන මොහොතක් දරනට නොහැකිව මා වෙනසන බව සගලව අතහැර මා වෙත පැමිණෙනවා මා බැරිකම දැන ඔබ එය අරගෙන ඔබ හැකිකම මට පුද දුන්න අරුමය Venice.
Mata Turule hovaa
යේසු අපේ ගාවට එන්න යන්නේ. විශ්වාස කරන්නේ ආදරය. ඔගලගේ ෆෝන් එක ගන්න අතට ෆ්ලෑෂ් එක ඔන් කරගන්න. ෆ්ලෑෂ් එක ඔන් කරගන්න. ෆෝන් එක යට උස්සවන්න. අපි සම්පූර්ණ මේ ලෝකේ කනෙක්ෂන් එකෙන් කැඩිලා ස්වාමීන් වහන්සේගේ කනෙක්ෂන් එකට සම්බන්ධ වෙන්න යනවා.